අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මම තමයි ගස් කපන්නේ මම තමයි පහත් දින් ගොඩ කරන්නේ ඔක්කොම කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය බැලුවම පේන්නේ සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කරමින් ජනපති කියයි ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව අද විවාදයට ඡන්ද විමසීමකටත් සූදානම් සාධාරණ ඉෂ්ට නොවුනොත් 21 වෙනිදා කරන්න හදන දේ කාදිනල් හිමියන් පැහැදිලි කරයි කොවිඩ් ආසාදිතීන් අතරින් ශ්‍රී ලංකාව චීනය අභිවායයි චීනයේ සයිනෝෆාම් එන්නත පළමු වරට මෙරට සිටින චීන ජාතිකයින්ට එන්නත වෙනුවට ඖෂධ පෙත්තක් අනුමැතිය හිමින වූ සයිනෝෆාම් එන්නත මෙරට ජනතාවට ලබා දීම වැරදි සජිත් පවසයි අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිම්පාණන් වහන්සේ අපවත් වෙයි දැන් දේශීය පුවත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් වූ සේවාවක් දශක 7කට අධික කාලයක් පුරා ඉටු කළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිම්පාණන් වහන්සේ අද උදෑසන අපවත් වුණා උන්වහන්සේ අපවත් වන විට 88 වන විහේ පසු වුණා උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා एक दहस नवसे तीस तुन वसरे जनवरी मस विसि थुन्वनदा मिनुवानगुड कोटुगोड ग्रामे उपतलद उन्वहांसे एक दहस नवसे हतलेस अट वसरे दी कोटुगोड दम्मावास नमीन गल्की सस्वे दर्मपाला रामे दी पैविति दिव्यत एतुला थुना दर्मदर विनेदर विक्षुन वहांसे नमक्लेस अति महत्तु सेवावाग සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා වන පියවර රැසක් ලැබූ උන්වහන්සේ 1967 වසරේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ විහාරාධිපති දුහුරේට පත්වනවා බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම දූත මගෙහි වඩිමින් ගම් නියම් ගම් පමණක් නොව දේශ දේශාන්තර පුරා බෞද්ධ ධර්මයේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් වූ ධර්ම දූත කටයුතු වල කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ නිරත වීම සමගයේ සිත් තුළට මේ මොහොතේ ආවර්ජණය වනවා නුවණුමානයි ධර්මදූත කටයුතු වල නිරත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ හට 2017 වසරේදී මියන්මාර් රජය විසින් අග්ගමහා පඬිත යන අග්‍රගණ්‍ය වූ උපාධියද උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවා. ඒ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය විරුවෙන් සිදු කරන ලද උදාරතර කැපකිරීම අගය කරමින් 2017 වසරේදී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියටද පත්වන අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිම්පාණන් වහන්සේගෙන් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් ඊට වූ මෙහෙය අතිවිශාලයි. කිසිදු දේශපාලන බෙහෙදකින් තොරව රටේ රාජ්‍ය නායකින්ට රට ගෙන යා යුතු මඟ නිවැරදිව පහදා දෙන්නට උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා උපදෙස් අපරිමිතයි. සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ ආගමික වැඩසටහන් සහ පුණ්‍යමය කටයුතු වලදී නිරන්තරයෙන් උන් වහන්සේ අප වෙත ලබා දුන් සහය මේ මොහොතේදී මහත් භක්තියාදරයෙන් යුතුව සිහිපත් කළ යුතුමයි සියත වාර්ෂික පින්කම් මාලාව සඳහා උන් වහන්සේ වසර ගණනාවක් පුරා සහභාගී වෙමින් සියත මාතිචාලේ උන්නතිය වෙනුවෙන්ද ලබා දුන් මාර්ගෝපදේශයන් උපදෙස් අනුශාසනා අපරිමිතයි කොරෝනා වසංගතයෙන් පීඩා විඳ ජනතාවට සියත දියත් කළ ලෙංගතුකම සහන යාත්‍රාවට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිම්පාණන් වහන්සේ එය මහා උසස් කාර්යයක් ලෙස අගය කළ අතර රටත් රටේ ජනතාවත් ඉදිරියේ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව උන්වහන්සේ මීට හරියටම වසරකට පෙර එදා අපට කිව්වේ මේ විදිහටයි ඒ ජනමාධ්‍ය ආයතන විශේෂයෙන් සියත ඇතුළු අනෙකුත් ආයතන कोई सैम के निकट वेला पुलुन तरमी पाठ आधार दिन मे दी मनाव मे मट मे हम दाम दिन इवर बेल अन्न ऐनिशा इतकोट अपने निष्पादने पटंगलो ऐनिशा डेम इंडलाम सैम के निकम कटे वगा व्यति कर गांडो मे सीत आयतने मे से आधार उपकार करमी नाटक गमन के लिए
අපේ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව පිළිනමමින් මේ උත්සාහයේ සරුවප්පකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහා පඬිතු මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස මහානා හිමිපාණනි ඔබ වහන්සේට අමා මහ නිවන් සොයම අත් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ සභාපතිතුමන් ප්‍රමුඛ අප සැම ප්‍රාර්ථනා කර සිටිනවා. අපවත්ී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානා හිමියන්ගේ ශාසනික සහ සමාජීය මෙහෙවර පිළිබඳව සාකච්ඡාවට ගෙනෙන විශේෂ යාත්‍රා වැඩසටහන අද රාත්‍රී 10:15 ට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට සෑම දිනම තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාවට නංවන සුරකිමු ගංගා ගං ඉවුරු ආරක්ෂා කිරීමේ වැඩසටහන අද කතරගම ප්‍රදේශයේදී ක්‍රියාවට නැංවුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් කතරගම මැණික්ගං ඉවුර අභියස ස්ථාපිත කර ඇති සුරකිමු ගංගා ස්මාරකය විවෘත කරනු ලැබුවා. පසුව ජනාධිපතිවරයා විසින් සුරකිමු ගංගා ව්‍යාපෘතියට අදාළ තොරතුරු ඇතුළත් වෙබ් පිටුවද නිල වශයෙන් විවෘත කළා. අනතුරුව ව්‍යාපෘතියේ සමීක්ෂණ වාර්තාව සහ සෝභාකෙත සංගරාව මෙන්ම මිහිමඩල පුවත්පත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වුණා. එම අවස්ථාවට මහ සංගරත්නය මෙන්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. පරිසර දූෂණය අද සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය වී තිබෙනා වගේම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. විවිධ බොරු ප්‍රචාරත් විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන. මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි ඔක්කොම මේ අපද්‍රව්‍ය ගංගාවලට එක්කහු කරන්නේ, මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ, මේ සියලුම දේවි කරන්නේ මම කියලා තමයි අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා, හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි. කිරිගොවියා ඔවුන්ගේ හරක්ට කන්න දෙන්න තෘණ භූමි නැහැ කියනකොට රාජ්‍ය නායකයා හැටියට මම ඒකට පිළිතුරක් දෙන්නට උන, ඒකට විසඳුමක් දෙන්නට උන. ඒ හින්දා තමයි මම කිව්වේ පාරම්පරිකව මේ අපේ ගොවි ජනතාව වගා කරපු ඉඩම් යම් කිසි වැරද්දක් නිසා ඔවුන්ගෙන් ඉවත් වෙලා තිබෙනවනම් ප්‍රායෝගිකව බල්ලේව ලබා දෙන්න කටයුතු කරන්නට කියලා. මේක වැරදි විදියට අර්ථකථනය කරලා කැලෑ කපන්න අවසර දුන්නා කියලා කියනවා. ඒ ගොවි ජනතාව, ගමේ ජීවත් වෙන ජනතාව කවදාකවත් කැලෑ විනාශ කරන්නේ නැහැ. පිටින් ගිය අය තමයි, ව්‍යාපාරික වැඩ කරන අය තමයි කැලෑව කපන්නේ. අපි වැඩ කරන්නේ ජනතාවට. ඉතින් ජනතාව තලාපෙලා නීතිය රකිලා වැඩක් නැහැනේ. වත්මන් ආණ්ඩුව විසින් සිදු කරගෙන ලබන දැවැන්ත පාරිසරික විනාශයට විරෝධය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. රටේ විවිධ ප්‍රදේශවල සිදුවන පරිසර විනාශයට විරෝධය පළ කරමින් අද දින ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ටෙක්නිකල් මන්සන්ධියෙන් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කළා. අද පස්සුරේ ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලියත් සමග කොළඹ කොටුව සහ තදාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයකුයි දක්නට ලැබුණේ.
අද ලෝක මතයක් තියෙනවා මේ හරිත තාක්ෂණය කියලා. හැබැයි අපිට පේනවා අපි වවුනියාවට ගියොත් ඇමිලි පිටියට ගියොත් අපිට පේනවා මොනවද? ශස්ත්‍රීක ඉඩම්, ඊටාම ශස්ත්‍රීක ඉඩම් වල ගස් කපලා අද ලංකාවේ කොම්පැනි ගිහිල්ලා සෝලා පැනල් ගහන. ගස් කපලා සූර්ය කෝෂ ගහන රටක් මේක. ජල විදුලිය කියලා කියන්නේ සාමාන්‍ය පරිසර හිතකාමී බල ශක්තියක් කියලා තමයි පිළිගන්නේ. නමුත් අපි අද අපිට පේනවා ලාභය පස්සේ දුවන කුඩා ජල විදුලි බලාගාර කියලා හදාගෙන තියෙන ඒ ලාභය ප්‍රශ්නේ දුවන සමාගම් නිසා අද සබරගම පළාත මධ්‍යම පළාතේ මහා පරිමාණ වන පරිසර විනාශයට වග කියන්න අද ඕන වෙලා තිබෙන්නේ මේ ලාභය පස්සේ දුවන විදුලි බල සමාගම් මිසක් වෙන කවුරුවක් නෙමෙයි. ඒ නිසා තමයි අපි කිව්වේ මේ පරිසරක ප්‍රශ්නය හුදු තාක්ෂණයෙන් විසඳන්න බෑ. විසඳන්න පුළුවන්කම තිබෙන්නේ පොඩි මිනිස්සු ගැන හිතන, පහළ පන්තියේ මිනිස්සු ගැන හිතන, සමාජාත්මක ප්‍රතිපත්තිත් එක්ක විද්‍යාවත් එකතු කරොත් තමයි. අද සමහර අය මේ පරිසර ප්‍රශ්නයට මැදිහත් වෙන්න උත්සාහ කරනවා. ඒ පසුගිය කාලේ මහා පරිමාණ පරිසර විනාශ කරපු අය. එසේ අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අතේ තියෙන කියත බිම තියන්න ඕන. හැබැයි ඒ කියත බිම තියලා ඒක සජිත් ප්‍රේමදාසලාට රනිල් ප්‍රේමසලාට අරන් දීලා නැහැ. ඒකලොත් තම අරන් දීලා වැඩක් නැහැ. දැන් අපිට පේන බලයට ආපු මොහොතේ ඉඳන් මේ රටේ රක්ෂිත වනාන්තර වලට, කඩලාන වලට, ජල රක්ෂිත වලට අපලයක් පල දීලා වගේ නන්දසේනලා මේ ඔක්කොම විනාශ කරමින් ඉන්නවා. අපින් කියන්න කැමති මේ වතුර බීපු මිනිස්සු, මේ තුන් වේල කාපු මිනිස්සු, මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සු ඒවා විනාශ කරන්න උඹලට ඉඩ දෙන්නේ නැහැ. වහාම අකුල ගනින්න උඹලගේ ඔය නොසර දෙන්න. අපි කැමති ආදරණීය දාතේ කෝණක් කෝරුවි. වනාන්තරේ රකින්න, උල්පත්තික රකින්න, ගංගා ආරතල රකින්න ඔබට මටත් කාටත් අයිතියක් තියෙනවා අන්තර විවස්ථාවේ. ඒක මොකෙකුටවත් අකුලන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙ ප්‍රකාශනපත් කරා ජල දිනය කියලා දිනයක්. ඒ දිනය අද දිනය. ඒක තේමාව දාලා තියෙනවා අද ලංකාවේ තිරසාර සම්වර්ධනයේ සඳහා ජලය ආරක්ෂා කරන්න ඕනේ කියලා තේමාවක් දාලා තියෙනවා. එතුමා ගිහිල්ලා මැණික්ගඟ සොරකින්න දැන් ගිහිල්ලා මේ වෙලාවේ. කතරගම හෙලිකොප්ටරේ බාණ්ඩ කියලා තිබුණු කුණු ගස් ටික කපලා දැම්මා. අද ගියා සොරකින්න. පරිසර විනාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මේ ඇත්තෝ හිට්ලා නැහැටිමට මේ කතා දමන හැටිමට මේ තනවල් විනාශ කරන මන්දෝ වීගෙන මංගෙච්ච මේ ඇත්තන්ට එහෙම ලස්සන රට පුජ්ජක් ඇයිරු කුලට මන්දු කරගන්න කොදෝ වේ. මේ වනාන්තරය තමයි ජලය ඇති කරන්නේ. ජලය තමයි වනාන්තරය ඇති කරන්නේ. ඒ නිසා ජලයට අපි ආදරය කරන හැමෝම වනාන්තරය ඇති කරන්න ඕනේ නැත්නම් ගස්කොළන් හිටවන්න ඕනේ. ඔබගේ පවුලේ හැම උත්සව දිනයකම එක දෙයක් කරන්න, පැලයක් හිටවන්න. මේ කුටුකොල හදනවා වගේ, මුකුණු හැන්න හදනවා වගේ වනාන්තර පද්ධතියක් හදන එක පහසු වැඩක් නෙවෙයි. ඒක බොහොම පෙරෑරුම් හිතා ගන්නට අපහසු කාර්යයක්. පාරේ ගස් කපල මල් හිටවන්න ඕනේ. පැල හිටවන්න කරන වියදමයි වැඩුවම පෞගේ කාලේ රිෂාඩ් බදුදීන් විල්පත්තු වනය වනසනකොට ජනතා විමුක්ති පෙරමුණේ පරිසර වේදියෝ, සමගි ජනබල වේගයේ පරිසර වේදියෝ කොහෙද නැහැ හිටියේ. මේ පරිසර වේදියෝ එතකොට උඩ බලාගෙන හිටියේ. අද මේ රටේ පරිසරය දේශපාලන බල ව්‍යාපෘතිය බවට පත් කරගෙන තියෙනවා UNP JVP. අද අපේ ලෝක උරුමයන් විනාශ කරනවා. සිංහරාජය, නකල්ස් මේවා විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මේ රජය ඉවක් බවක් නැතුව මේ පරිසර විනාශයට ඉඩ දීලා අද්දක බැඳගෙන ඉන්නවා. කොහේ හරි එක ගහක් කපන එකක් අල්ලගෙන ජනතාව කුලප්පු කරලා පාරට බස්සන්න පුළුවන්. මේක ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා ඒකට අහු වෙන පිරිස් ඉන්නවා, අහු නොවන පිරිස් ඉන්නවා. ඔය කියන පරිසර සංවිධාන වලට ඕන විදිහට, ඔය කියන නිලධාරීන්ට ඕන විදිහට මේ රට කරන්න පුළුවන් කමක් නැහැ. මුකක්ම හරි විදිහේ ගසක් කපලා තියෙන නමුද රක්ෂිතවල ගස් කපන්න බෑනේ. ඒ පුද්ගලයන් ඉන්නේ ආණ්ඩුවේ නෙවෙයි නං, ඉතාමත් ලේසි මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලිය අද විවාදයට ගැනෙනවා. මේ අතර ඊට අදාළ ඡන්ද විමසීම අද හෝ හෙට පැවැත්වීමට නියමිතයි. ප
පසුගිය පෙබරවාරි 22 වෙනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ආරම්භ වුණා. මෙවර සැසිවාරය කොවිඩ් වෛරසය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක්. පෙබරවාරි 27 වෙනිදා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. ඊන අනතුරුව 2015 වසරේ ශ්‍රී ලංකාවට සම අනුග්‍රහකත්වය ලබා දුන් රටවල් කිහිපයක් එක්ව මෙරට වගවීම සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින්. පසුව එම යෝජනාවලිය යළි සංශෝධනය කරනු ලැබුවා. කොවිඩ් 19 වෛරසයට දක්වන අවධානයේදී ආගමික නිදහසට එළවෙන බලපෑම, එසේම කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, වාර්ගික හා ආගමික කණ්ඩායම්වල අයිතීන්ට ගරු කරමින් සංවාදයකට එළඹීම, මාස 6කට වරක් අදාළ කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම ආදී කරුණු නව සංශෝධනවලට ඇතුළත්ව තිබෙනවා. එම යෝජනා පසුගිය සතියේ යළිත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණා. එම සියලු යෝජනා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීමටද පියවර ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා අද විවාදයට ගැනුණා. ඊට අදාළ ඡන්ද විමසීම අද දින පැවැත්වීමටද නියමිතයි. කෙසේ වෙතත් විවාදය අතරතුර ඇතැම් රටවල් සිදු කරනු ලබන මැදිහත්වීම් හේතුවෙන් ඡන්ද විමසීම හෙට දින දක්වා කල් යාමටද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ජගත් මානව හිමිකම් කවුන්සිලය රටවල් 47ක් නියෝජනය කරන අතර යෝජනාවලියට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට බොහෝ රටවල් කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා රජය විශ්වාසය පළ කරන්නේ. ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල්වල සහාය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය, චීනය, පිලිපීනය සහ රුසියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා. මේ අතර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය හෙට දින අවසන් වීමට නියමිතයි. මේ අතර මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙන එන යෝජනාවලිය පිළිබඳව අදහස් පළ කරන මහාචාර්ය ප්‍රතිපා මහනාමේවා මහතා, ශ්‍රී ලංකාවට අතිශයම වැදගත් දිනයට එළබෙනවා හෙට දිනේ. යෝජනාවේ නිර්දේශ 16ක් තියෙනවා. මේ 16 ඇතුලේ, ඒ කියන්නේ යුද අපරාධ සිදු කරලා තිනවා, ඒකට අන්තර්ජාතික විමර්ශනයන් යොදලා, ඒ වගේම දෙමුහුන් උසාවියකින් නඩු අහන්න කියන එක අයින් කළා නැහැ. ඒක 31 41 යෝජනා ඒ ආකාරයෙන් තියෙනවා. අපි නිල වශයෙන් ඉවත් වුණාට 2020 මාර්තු වල රටවල් වල හැසිරීම අනුව අපිට ඡන්ද 18ක් හෝ 19ක් තමයි උපරිම යන්න පුළුවන්. මොකද ඉන්දියාවේ සහය නැති වුණොත් ගොඩක් රටවල් අපිට නැති වෙනවා. මේනකට ඕස්ට්‍රේලියාවත් නිහඬයි, ජපානියත් නිහඬයි. නිහඬ වීම ලංකාවට එතරම් සුදුසු නැහැ. ජිනීවා යෝජනාවලිය සකස් කර ඇත්තේ යුක්තිය සාධාරණත්වයේ හෝ අදාළ කුසලතා පදනම් කරගෙන නොවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. මේ යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ කිසිසේත් යුක්තිය සාධාරණත්වය හෝ මේ ප්‍රශ්නයට සම්බන්ධ කුසලතා පදනම් කරගෙන නෙවෙයි, කිසිසේත් නැහැ. ශ්‍රී ලංකාවට විරුද්ධව මේ යෝජනාව අත්සන් කරලා තිබෙන රටවල් 40ම වගේ එක කොටසක් පමණයි. උතුරු ඇමරිකාව හා බටහිර යුරෝප, ආසියානු මහද්වීපෙන් එකම රටක්වත් ඒ යෝජනාව අත්සන් කරලා නැහැ. අප්‍රිකානු මහද්වීපෙන් එක රටක් පමණයි. ඒකෙන්ම පැහැදිලිව එනවා මේ යෝජනාවෙන් පිළිඹිබුවන්නේ ගෝලීය මතයක් නෙවෙයි කියලා. බොහොම පටු භූගෝල ශාස්ත්‍රීය ප්‍රදේශ නියෝජනය කරන මතයක් තමයි අඩංගු වෙලා තිබෙන්නේ මෙම යෝජනාව. එත වශයෙන් මේක හාස්‍යයට කරුණා. අපි පසුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනයක් කරෙත් නැහැ. මොකද පහුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනය කරා කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජපක්ෂවරුන්ට හොරු 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 කියලා කිව්වේ මේ රටේ ජනමාධ්‍ය තුලින් මිසක් වෙන මොකකින්වත් නෙමෙයි. ඒ වගේ මර්ධනයක් කරා නම් කවදාවත් ඒ වගේ බොරු මතයක් සමාජගත කරන්න ඒ රජය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අදටත් අපි දන්නවා පහුගිය රජය මේ රටේ Facebook තහනම් කරා. මේ රටේ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් නතර කළා දැම්මා. අපිට පූර්වාදර්ශ තියෙනවා අවශ්‍ය නම් කරන්න. නමුත් අපේ රජය කවදාවත් මාධ්‍ය මර්ධනයක් තියා අඩුගානේ සමාජ මාධ්‍ය වලටවත් තහංචියක් දාන්න හිතන රජයක් නෙවෙයි. මාධ්‍යයක තියෙන සමාජ වගකීම, මාධ්‍යයකින් සමාජයට සිදුවෙන සේවය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ ඇගැයීමක් තියෙන රජයක් තමයි අපේ රජය.
මාධ්‍යවේදීන් කුමන මත දරුවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සීල තුනක් එක් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. වෙබ් මාධ්‍යවේදියෙක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලට ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට කොළඹ අපරාධ කොට්ටාසය හමුවට පැමිණ ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මහතා සහ චතුර සේනාරත්න මහතා අද උදැසන 11:20ට පමණ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ අතර පැය 5ක ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබෙනවා. මේක අර සුජීවගමගේ කියන නිදාස් මාධ්‍යවේදියාව පහර ගැනීම ගැන ඒකෙදී රෝහල් ගත කිරීම ගැන මම කව මම වෛද්‍යවරයෙක් වශයෙන් සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් විතරක් නෙවෙයි ඒ කාලෙත් මම වෛද්‍යවරයා වශයෙන් මම 10000 ගණනකට වැඩිය 10000 ගණන් රෝගීන්ව මම මේ විදියට යවලා තියෙනවා. පෞගේ කාලේ ලසන්ත වික්‍රමතුංගල එතකොට මැරුවේ එතකොට අදත් නෑ ආගියතක් කවුද අපේ හෙක්නලි ගොඩලා එතකොට අපේ කීත් නොයර්ලා උපාලි දෙන්න කොහොන්ලා බෝද්දල ජයන්තලයි කකුල් කඩුවේ මේ ඉතිහාසයත් එක්ක තමයි මිනිස්සු බලන්නේ සුජීවදියා සිරස ගිනි තිව්වා සියත ගිනි තිව්වා දැන් අපේ ගිය අවුරුදු පහේදී තමුන්නාන්සලගේ කවුරු හරි මාධ්‍යවේදියෙක්ගේ ඇඟේ හැපුණ එකෙක් ඉන්නවාද අපේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හරි නෑනේ තමුන්නාන්සලනේ රටපාලනය කළේ අපි අය බය වෙන්න එපා තමුන්නාන්සල මොන මත දරුවත් මාධ්‍යවේදීන්ට අත තියන්න આવොත් අපි හිරේ යන්න හරි අපි එනවා අපි හිරේ ගියත් අපි එල්ලුම් ගස් ගියත් අපි එනවා ඒක දේශපාලඥයාගේ යුතුයකම මම වමේ ව්‍යාපාරේ ඉඳලා මං ගුටි කාලා තියෙනවා කඳුළු ගෑස් කාලා තියෙනවා බැටන් චාර්ජ් කාලා තියෙනවා බෝම්බ කෑලි හතරක් ඇඟේ තියෙනවා හිරේ විලංගුවේ වැටලා තියෙනවා සියලු දේශපාලන වෙනුවෙන් පුද්ගලික හේතුවක් හින්දා නෙවෙයි ඊතුරු ජීවිත කාලෙත් ඒකටම කැප කරනවා මම නැති කාලෙක චතුර ඉන්නවා ඒ වැඩ ටික කරගන්න තමන්ගේ නොහැකියාව වහගන්න මේ මාධ්‍ය ආයතනට දරුවන්ට තර්ජනය කරන එක නතර කරන්න මේ මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන්න ඕනේ මාධ්‍ය ආචාර්ය වලට ඒ නිදහස තියෙන්න ඕනේ ඒකට අත තියන්න එපා ඒ වෙනුවෙන් අපි ඉදිරියට එනවා විපක්ෂයක් හැටියට වග කියන විපක්ෂයක් හැටියට අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි ඉදිරියට එනවා කියන එක කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි චෝදනා එල්ල වී ඇති වැරදිකරුවන් හට එළමෙන අප්‍රේල් 21 වනදාට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයක් පවත්වන බව කොළඹ අගරදුගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රාකම බැසිලිකා දේවස්ථානයේ දේව මෙහෙයක් අමතමින් කාර්දිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යුක්තිය සහ සාධාරණත්වයේ ඉටුවන ලෙසට දේව මෑණියන්ගේ මැදිහත්කාරීත්වය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් ඊයේ රාත්‍රියේ රාගම බැසිලිකා දේවස්ථානයේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කවුරු ජනතාව පාවා දුන්නත් බිල්ලට දුන්නත් අපි අපේ ජනතාවට එහෙම කරන්නේ නැහැ මොන අභියෝග ආවත් මොන බලවේග ක්‍රියාත්මක වුණත් යුක්තිය ඉටුවන තුරු අපි ජනතාව සමග පෙරමුණේ ගමන් කරනවා ලබන මාසේ නම් අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නැත්නම් අපි 21 වෙනිදා අපි කරන විරෝධය ඉතාමත්ම ශක්තිමත්ව ලංකාව පුරාම කරන්නට අපි කටයුතු කරන බව දන්වා සිටිනවා විනිවිදභාවයෙන් යුක්තිය ක්‍රියාදාමයක් තුල කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව ඒ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව අඩුගානේ එහි වැරදිකරුවන් ලෙස නම් කරලා තියෙන සමහර උදවිය උසාවිය හමුවට ගෙනෙන්නට 21 වෙනිදාට කලින් මේ රජය කටයුතු නොකළොත් අපිට අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා ඒක අපි අතහරින්නේ නැහැ සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුවේ සේවකීන් කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වෛරසයේ නිජ බිම වූ චීනයේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද අභිබවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා දත්ත පෙන්වා දෙන්නේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව කොවිඩ් වෛරසයේ නිජ බිම වූ චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දින වාර්තා වූ නව ආසාදිතින් 354 දෙනාද සමගයි. මේ වන විට චීනය තුළ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 90106ක් ලෙස සටහන් වන අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 90200ක් ලෙසයි. මේ අතර කොවිඩ් ආසාදිතින් 474 දෙනෙකු සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුවේ සේවකින් අතුරින් හඳුනාගෙන
රැගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුකල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර කමිටුවේ සෙසු සමාජිකින් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයින් හසේනරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පාර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනි රෝෂිනි රුසිරිවර්ධන යන මහත් මහත්මීන් කමිටුව විසින් දින 10ක් තුල මේ සම්බන්ධයෙන් වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු බවයි බලශක්ති අමාත්‍යංශයේ මාතේ ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය නගරෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ආසාදිතින් 11 දෙනාම මස්කෙලිය ශ්‍රී සන්මුගනාදන් හින්දු කෝවිලේ ආශ්‍රිතින් බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව ආසාදිතින් හමු වූ හින්දු කෝවිලත් මස්කෙලිය නගරයේ වෙළඳසැල් 4ක් තාවකාලිකව වසතම නව ආසාදිතින්ගේ ආශ්‍රිතින් 33 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත පළමුවෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ. චීන එන්නත ප්‍රදානයක් අපිට ලැබෙන්නේ ඒ ප්‍රදානය බාර ගන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දීලා තියෙනවා. හැබැයි ඒ එන්නතට තවමත් අනුමැතිය ලබා දීම සඳහා තොරතුරු වල යම්කිසි අඩුපාඩුවක් තියෙන බව තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු වලින් අපිට දැනගන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඒක ප්‍රමුඛතාවය ලැබෙනවා මේ රටේ වැඩ කරන ජීවත් වෙන චීන ජනතාවට. මොකද ඒක චීන රජයෙන් මම හිතන්නේ ඉල්ලීමක් කරලා තියෙන ඔවුන් සඳහා ලබලා දෙන්න කියලා. ඒ නිසා ප්‍රදානයෙන් ඔවුන්ට ලැබිලා දෙයි. පූර්ණ අනුමැතිය ලැබිලා නැහැ ලංකාවේ පාවිච්චි කරන්න. නමුත් ඒක චීන රජයෙන් අනුමත කරපු එක. ඒ නිසා චීන ජනතාවට ලබා දෙන්න කියලා චීන ජාතිකයෝ ගොඩක් ඉන්නවා අපේ විවිධ ව්‍යාපෘති වල වැඩ කරන. ඉතින් ඒගොල්ලන්ට ඒ එන්නත ප්‍රමුඛත්වය ලැබේ. ඉන්දියාව සහ ඊශ්‍රායල් විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්ධනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් වෙනුවට මෙම ඖෂධ පෙත්ත ලබා දීමට හැකි බවයි අදාළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්දැක බැලීම් සාර්ථක බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එම ප්‍රතිඵල මෙතෙක් විද්‍යා සංග්‍රහවල පළ කර නැහැ. එසේම එම නිෂ්පාදනය සම්බන්ධයෙන් මිනිසුන් යොදාගෙන අත්දැක බැලීම් කිරීමට තවත් කලක් ගත වෙනු ඇති බව පැවසෙන අතර ඉන්දියාවේ ෆේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමාගම විසින් මෙම පරීක්ෂණ සිදු කරනු ලබනවා. මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකළ සයින්ෆාම් කොවිඩ්-19 මර්ධන එන්නත ජනතාවට ලබා දීමට රජය කින ඇති තීරණේ නිවැරදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද හොරන් ප්‍රදේශයේ පැවති 60 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් කොවිඩ්-19 මර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයේ නිර්මාණය වෙලා තිබෙනවා එන්නත් ගණනාවක්. මේ හැම එන්නතකටම අනුමැතියක් ලැබිලා නැහැ. දැන් අනුමැතියක් ලැබුණු එන්නත් ප්‍රමාණයක් අපේ රටට ලැබිලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපි දන්න විදිහට කොවිඩ්-19 මර්ධනය කිරීම වෙනුවෙන් එක පුද්ගලයෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙක ගන්න දෙන්නට ඕන. හැබැයි අපේ රටේ ජනගහනය 120,000ක් ඒකිනුත් සුළු ප්‍රමාණයකට දැන් පළවෙනි එන්නත දීලා දැන් ආණ්ඩුව ඔළුව කසකස බලන් ඉන්නවා කොහොමද දෙවෙනි එන්නත ගන්න කිය. දැන් අලුත් දෙයක් කරන්න හදනවා. අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත නොකරපු තවත් විශේෂඥ වෛද්‍යාචාර්යවරුන් 10 දෙනෙක් අත්සන් කරලා ප්‍රතික්ෂේප කරු සයිනෝෆාම් කියලා එන්නත රටේ ජනතාවට දෙන්නට උත්සාහයක් තිබෙනවායි කියලා අපිට කනින් කොනින් දැනගන්නට ලැබිලා තිබේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන එක වැරදි නේද? පිළි නොගත් එන්නතක් අපේ රටේ ජනතාවට මේ රජය ලබා දෙනවද නැද්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. කුමන පදනමක් මතද මේ සයිනෝෆාම් එන්නත ජනතාවට දෙන්නට යන්නේ? වර්තමානයේ පවතින බඩුමිල පිළිබඳ සොයා බැලීමට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරහින්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියා. වර්තමානයේ පවතින බාණ්ඩවල බිල ගණන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද නාරහින්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියා. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් නිරීක්ෂණය කළ මන්ත්‍රීවරුන් බාණ්ඩවල මිල ගණන පිළිබඳව විමසා සිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ පළවෙනි අවුරුද්ද
කොවිඩ් හින්දා කොරෝනා හින්දා කන්න බැරි වුණා. දැන් මේ දෙවෙනි අවුරුද්ද එනවා තව සති දෙකකින් සිංහල හින්දු අවුරුද්ද. දැන් මේ බඩු මිලේ තියෙන මිල ඉහළ යාම නිසා අද ජනතාවට මේ දෙවෙනි අවුරුද්දත් අවුරුදු කන්න බැරි තැනකට අද ඇවිල්ලා තියෙනවා. නරහේම් පිට සම්බා දැක ඩඩ්ලිව මතක් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. රටේ සහල් හිඟයක් පවතින බවට සිදු කරන චෝදනා අසත්‍ය බව අමාත්‍ය මහින්දානන්ද අලුත් කමකේ මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ කිසිදු පාර්ශවයක් මේ බෝල් සම්බන්ධ නැහැ. දැන් අපි ඔබට කියන්න පුළුවන් රජය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ ඥාතින් පිරිසක් වී මේ මෝල් කරනවා කියන එක ඇත්ත. හැබැයි ඒකයි රජය කියන එකයි කියන කාරණා දෙකක්. ඉතින් අපිට ඒක අදාළ නැහැ. ඒ නිසා තමයි පළවෙනි වතාවට අතිගරු ජනාධිපතිතුමා මිලියන 23000ක් වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නේ. මේ අවුරුද්දේ වී මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් මිලදී ගන්න ආණ්ඩුව මැදිහත් වුණේ ඒ නිසා. ඉතින් ආණ්ඩුවේ කාට හරි උදව් කරන්න ඕන නම් වියලේ මණ්ඩලයේ මේ මැදිහත් වෙන්න ඕනේ නැහැ. වී වෙළඳ පොළට ගිහිල්ලා තරඟකාර ලෙස වී මිලදී ගැනීම කරන්න ඕනෙත් නැහැ. සාණ්ඩුව උත්සාහ කරන්නේ මේ ඒකාධිකාරිය බිඳින්න. ඒක තමයි ආණ්ඩුවට අවශ්‍ය ගොවියට සහතික මිල ලබා දෙන ගමන් පාරිභෝගිකයට සහතික මිලට වී ලබා දෙන්න. ඒ නිසා රටේ හාල් හිඟයක් තියෙනවා කියලා බොහෝ අය කතා කරනවා. මම කියනවා කොහෙත්ම නැහැ. හාල් හිඟයක් නැහැ කියන කෙනෙකුට මගෙත් එක්ක එන්න කියන විවාදයකට. මේ කන්නේ අපි වී අපි කුඹුරු හෙක්ටයාර 764000ක් අපි වගා කරලා තියෙනවා. ඒ කියන්නේ අපට වී මෙට්‍රික් ටන් මිලියන 3.2ක් තියෙනවා. ඒ කියන්නේ හාල් මෙට්‍රික් ටන් මිලියන 2ක් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ මාස 6කට අපිට හාල් තියෙනවා. අපි තාම යල වගා කරලා නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය හාල් තියෙනවා. මේ හාල් හංගවලා. මේක ජාතික අපරාධයක්. ඒ නිසා තමයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ අපිට අදාළ නැ x ද y ද z ද කියලා. අපි උත්සාහ කරන්නේ වී ගොවියට සහතික මිල දෙන්න පාරිභෝගිකයට සහතික මිලට හාල් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විට්ස්බරි කියන එන මෞබිමිට වීරයෙක් තුලින් අද අපහමුවන්නේ මීටර් 200 ධාවන ශූර විනෝජ් සුරංජිත සිල්වා ක්‍රීඩකයායි. 2016 දකුණු ආසියානු මීටර් 200 රන් පදක්කමට හිමිකම් කියමින් මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව උසුලන මෞබිමේ කෙටි දුර ධාවන ඉසව්වේ අනාගතය විනෝජ් සුරංජන මෞබිමට වීරයෙක්. මගේ නම විනෝජ් සුරංජන සිල්වා. මම ඉගෙන ලැබුවේ බලපිටියේ රේවත විද්‍යාලයේ සහ අම්බලංගුල ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ. මාගේ ඉවෙන්ට් එක මීටර් 200. ජෝන් ටාබර් 2011 මං මීටර් 100 ධාවන තරගයේ දෙවෙනි ස්ථානය ලබා ගත්තා. මගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා රිස්බරි ජෝන් ටාබර් තරගාවලියේ හොඳ අත්දැකීමක් වුණා. රිස්බරි ආයතනයෙන් ලැබෙන ස්පොන්සර්ෂිප් එකෙන් මගේ ඉදිරි ක්‍රීඩා කටයුතු කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තම ක්‍රීඩකයෙක් විදිහට මම 2021 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙට සහභාගී වීමට තමයි ගොඩක් මාන්සියලා පුහුණුවීම් කරන්නේ. ඒ අධිෂ්ඨානය මත මම මගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන යනවා. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බර් චොක්ලට්ස් සම්පරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට වීරයෙක්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමිමු රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.